අයිබෝන් අපි අද ෆේස් ටු ෆේස් වැඩසටහනින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා රාත්‍රියට හමාරට පාසල් විනය ගුරුවරයා හා සිසුවා කියන මාතෘකාවට විශේෂයෙන් ඔබ දන්නවා පසුගිය ඔක්තෝබර් මාසයේ මුල සතිවල යෙදලා තිබුණා ළමා දිනය ඒ වගේම ගුරු දිනය ලොකු ගුරු දිනය ඉතින් මේ එක යම්කිසි කතාබහක් සමාජයේ ඇති වුණා විවිධ සිදුවීම් කීපයක් සමග මේ පාසල් දරුවන්ගේ විනය සම්බන්ධව එම් කාරණා ටිකක්. ඉතින් ඒ නිසා අපි ප්‍රවීණ දේශක ඒ වගේම මාධ්‍යවේදී හිතවත් මාලික සුරවිරාජ් මහත්මයාට ආරාධනා කරලා ෆේස් ටු ෆේස් වැඩසටහනින් අපි සමග පැයක් පමණ කාලයක් එතුමාගේ දැනුම සහ අත්දැකීම් බෙදා ගන්න කියලා මේ මාතෘකාව සම්බන්ධයෙන්. එතුමා අපි ආයුබෝවන් කියලා වැඩසටහන පිළිගන්නවා. අපි කැමති මේ වැඩසටහනේ ස්වරූපය කිව්වොත් එතුමා ඉදහසේ අදහස් දක්වන්න අපි දෙන්න අතර කිසිම එකඟතාවයක් හෝ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මම හිතන්නේ මේ මාතෘකාව කතා කරමු කැෂුවල් විදියට. ඉතින් මේ නිමිත්ත විදියට මම මතක් කරන්න කැමතියි ගුරු දිනය දවසේ ඔක්තෝබර් මාසයේ මුල සතියේ ඒ ගුරු දිනය දවස මට මතක 6 වෙනිදා 4 වෙනිදා හරියට වගේ මේ ආසන්න දිනයක යම්කිසි පාසලක කනිෂ්ඨ පාසලක තරුණ ගුරුවරයෙක්ගේ නැටුමක් වෛරල් වෙලා තිබුණා සෝෂල් මීඩියා වල. ඒ නැටුමට පාදක වෙලා තිබුණේ යම්කිසි විදියකට උපහාසාත්මක ගීතයක්. ඒ යම්කිසි පැරණි උපහාසාත්මක ගීතයක් සීරියස් සොන්ග් එකක් නෙමෙයි. ඒකේ මත්ද්‍රව්‍ය නැත්නම් මත් වතුර ප්‍රවර්ධනය සඳහා ඒ ගීතය භාවිත වෙලා තිබුණේ ඒක පාසල් වල හොඳ නැහැ ඒක වාදනය කරන්න. ඉතින් ඒ නටත්තුක සම්බන්ධව සහ මේ ආදී වශයෙන් තමයි විවේචනයක් තවම ඒකට පක්ෂ විපක්ෂව විශාල මත ප්‍රමාණයක් සමාජ මාධ්‍යවල අපිට දැකන්නට ලැබුණා. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ මේ සම්බන්ධව ගුරුවරයෙක් සමග කතා කරන්න. ඉතින් ඔබ තුමා සමග අපි මේ අදහස එක්කම මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගන්න එක්කම ආරාධනා කරනවා. පාසල් විනය කියන්නේ මොකද්ද සහ ගුරුවරයා සහ සිසුව අතර තියෙන මේක සම්බන්ධයෙන් පිළිබඳව අපි කතා කරගෙන යමු. එහෙනම් මට වේදිකාව විවෘතයි. බොහොම ස්තුතියි අපේ වෛද්‍ය ප්‍රියංකර මහගම් මුදලි මැතිතුමනි. මුලින්ම ස්තුතිවන්ත වෙනවා කාලීන මාතෘකාවකට අපව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රියංකර මහගම් මුදලි මැතිතුම මහගම් මුල්ලගේ මැතිතුමාට ඔබටත් එවැගේම ඔබේ මේ ෆේස් ටු ෆේස් වැඩසටහනටත් ස්තුතිය පළ කරමින් මම අදහස් දක්වන්න කැමතියි. ඉතින් අපි මුලින්ම ඇත්තටම මේක අපි මේ සාකච්ඡාවේදී මම කැමතියි අපි අපි තේරුම් ගන්නවා නම් අපි මුලින්ම මේ අපි දැන් විනය කියලා අපි මොකද්ද මේ කියන්නේ? අපි විනය කියන කාරණේ විනය කියන්නේ මොකද්ද කියන කාරණේ. ඉතින් අතර දැන් මම අපි විනය ගැන විවිධ මේ 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 බුද්ධ ආගම ඇතුළේ වෙන්න පුළුවන් සංස්කෘතික සාහිත්‍ය වෙන්න පුළුවන් එක එක විනය ගැන තියෙනව නිර්වචන. ඉතින් ඒක අපි සරල නිර්වචනයකට ගියොත් මේ පිළිවෙල හා ස්ථාවර භාවය ඇති කිරීමට අවශ්‍ය වෙන මූලධර්ම ආරක්ෂා කිරීම පවත්වාගෙන යාම විනය කියලා අපිට සරලව ගන්න පුළුවන්. පිළිවෙල හා ස්ථාවර භාවය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන මූලධර්ම ආරක්ෂා කිරීම පවත්වාගෙන යාම. එතකොට දැන් අන්න එතෙන්දී අපිට ප්‍රශ්නයක් වෙනවා මේ මූලධර්ම මොනවද? එතකොට ප්‍රියංකර මැතිතුමනි මේ මූලධර්ම කියන එක අනිවාර්යයෙන්ම මට මතු කරන්න අවශ්‍යයි. තමයි මේ මූලධර්ම කියන එක කාලෙන් කාලට වෙනස් වෙන දෙයක්. රටින් රටට වෙනස් වෙන දෙයක්. සමාජයෙන් සමාජයට වෙනස් වෙන දෙයක්. මේක කොන්ක්‍රීට් වෙලා ගල් වෙලා මේ නිරපේක්ෂව තියෙන දෙයක් නෙමෙයි අර මූලධර්ම ටික. ඒ මූලධර්ම ටික අනුව තමයි අපි එතකොට ඒ සමාජයන් ඒ කාලය තුළ අපි විනය කියන එක අඳුරගන්නේ. දැන් මේක අපි ඉතාම සරල තත්ත්වයේ උදාහරණ වලට ගියොත් දැන් මේ දවස්වල මේ අපේ 2020 ලෝකසලානේ ඕස්ට්‍රේලියාව පැවැත්වෙනවා. මේ අපි දැකලා තියෙනවා දැන් බටහිර රටවල ඔය පාපන්දු රග ක්‍රිකට් තරඟවලදී මේ ප්‍රේක්ෂකාගාරවල පිරිමි අය උඩුකය නිරුවත්ව කුඩා කොට කලිසමක් ඇඳගෙන බියර් වීදුරුවක් අරගෙන තමයි මැච් එක බලන්නේ. එතකොට මේ කාන්තාවන්ගෙත් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට මේ ඒක සාමාන්‍ය දෙයක්. ඒ සාමාන්‍ය. හැබැයි ප්‍රියංකර මැතිතුමනි ඔබතුමා දන්නවා අපි දෙන්නම ග්‍රාමීය ප්‍රදේශවල මූලයන් තියෙන අය විදිහට අපිට අපේ ගෙදරක දොරට තට්ටු කළොත් කවුරු හරි අමුත්තේ පිරිමියා බොත්තමේ මේ කඩිසම් මේ ෂර්ට් එකේ බොත්තම් ටික දාගෙන තමයි දදා තමයි ගිහින් දොර අරින්. අපි කැමති නැහැ අපේ උඩුකයවත් එහෙම නිර්වචින් අපි පෙන්වන්නේ. ඉතින් දැන් මම දැක්ක මීට අවුරුදු කිහිපයක කලින් ඔය සිද්ධියක් බටහිර රටක ප්‍රසිද්ධියේ
මවක් ප්‍රසිද්ධ තැනක තමන්ගේ පයෝදරේ නිරාවරණය කරලා දරුවට කිරි දෙන්න ඇයට දඩ ගහපු එක. එතකොට දැන් අපේ සමාජයේ කවදාවත් අපි ඒක විනය කඩකිරීමක් ලෙස දකින්නේ නැහැනේ. අපි මාතෘත්වයෙන් මේක දකින්නේ. ඊළඟට දැන් අපි ගත්තාම මේ මොකද්ද මේ මං දැක්ක මුහුණු පොතේ ලස්සන දෙයක් තියෙනවා ඊයේ පෙරේද මේ අපේ වැඩතරහනටත් ගැලපෙනවා. අපේ කෙනෙක් දාලා තිබ්බ බටීර රටවල මිනිස්සු පාරේ සිප ගන්නවා. හැබැයි මුත්‍රා කරන්නේ කියලා. අපේ රටේ අපි පාරේ සිප ගන්නෑ හැබැයි මුත්‍රා කරනවා කියලා. ඉතින් දැන් බටීර රටක දරුවෙක් ඉස්කෝලේ යද්දී අම්මව සිප වැඳගෙන යනවා. අපි වැඳලා යනවා. ඉතින් මේ මේ දෙකම මං කියන්නේ එකයි මං කියන්නේ එකයි කියලා. ඉතින් අපි නාගරික සමාජයක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙට උඹ කියලා කතා කළොත් මං කියන්නේ දැඩි ආවේගයකින් කෝපයෙන් ඇරෙන්න එහෙම කතා කරන්නේ. හැබැයි ගමකදී අර අම්මගේ ආදරෙත් එක්කෙන වචනයක් තමයි උඹ කියන්නේ. මේ සමහර කියනවා පුතේ උඹට අන්න බද්දකට දී කුස්සියේ ගිහින් කාපන් උඹ ගිහින් කාපන් කියලා. ඒක ආදරෙන් කියන. ඒතර අපිට ඒක දැකලා මේ මේ අම්මා දරුවෙට කතා කරන්නවත් දන්නේ නැහැ කියලා අපි පූර්ණ නිගමනයකට එන එක වැරදි. ඉතින් ඊළඟට දැන් ඉස්සර මට මතකයි මේ අපි කියනවා අපේ ගම්වල මේ දරුවන්ට ගහලා හදන්න ඕනේ හොඳට. ගහන්නේ දරුවා නිකන් මේ හැඳි ගන්න නැති කිරියොද්ද වගේ කියලා. කෝටු ගැන්න ගම් ගහනවා, ගස් බැඳලා ගහනවා, දිමි කොටු දානවා අපේ සමාජවල ගම්වල. ඉතින් ඉස්සර දැන් අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරයෙක් ගහලා අපි ගිහින් තාත්තට කිව්වොත් එහෙම පවුදව්ගේ තාත්තා අපි එක්ක ඉස්කෝලේට එනවා. ඇවිල්ලා ගුරුවරයා හම්බෙලා ගුරුවරයාට ස්තුති කරලා කියනවා සර්ලා වගේ සර්ලා තමයි අපිට ඕනේ. ඌගේ අතප්පයක් කඩලා හරි සර් මූ අපිට හදලා දෙන්න කියලා කියනවා. හැබැයි අපි දැක්ක ප්‍රියංකර මැතිතුමනි පවුගේ කාලේ ලංකාවේ කොළඹ සමාජයේ ගුරුවරුන්ට විරුද්ධව දෙමාපියෝ නඩු පවරපු අවස්ථා කීපයක්. දැන් එහෙම ඒක දැන් වෙනස් වෙලා තියෙනවා. බටහිර රටවල් ගත්තොත් ගුරුවරුන් නෙමෙයි දෙමාපියන්ටවත් දරුවෙක්ට ශාරීරිකව දඬුවම් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. බැරි ඒවා පාසල් වලින් දැනුම් දෙනවා. එහෙම වුණොත් දැනුම් දෙන්න කියලා සමහරට ගිහිල්ලා ස්ක්ලාස් ටීචර් කිව්වොත් එහෙම පාද හිට්මී කියලා පාදව සමහරට හිට්මී එක් වගේ පොලිසියෙන් අල්ලන් යන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඒ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. දැන් මම කදිම නිදසුනක් ඔබට කියන්නම්. මේ අපේ උපකාරක පන්ති වල දැන් තියෙනවා පොඩි මේ සංස්කෘතියක් ඇදිලා මේ අන්තිම දවසේ ක්ලාස් පාටියක් තියෙනවා අන්තිම දවසේ. ඉතින් ඒකදී ඔය ළමයි කේක් එකක් ගෙනල්ලා මේකෙදී අර මේ ගුරුවරයා පොඩි රැක්කිරීමක් කරනවා. ඒකදී ඔබ දැකලා ඉතින් මේක විශේෂයෙන්ම අර මේ අර හිම ස්ප්‍රේ කරන මේ අර බෝතල් වල එනවා ඔක හිම ස්ප්‍රේ කරන අර මේ ස්නෝ මේ ස්ප්‍රේ ඒක ඒක ගෙනල්ලා අපිට විදිනවා. ඉතින් මේ දැන් ඔය කොවිඩ් වලට කලින් අවස්ථාවක මගේ අන්තිම පන්තියක වෙච්ච ඔය සිද්ධියක් වීඩියෝ කරලා ළමෙක් මට එවලා තිබ්බා. මම ඔක මුහුණු පොතට දැම්මා. ඉතින් ඒක තියෙන ළමයි දෙන්නේ දෙපැත්තෙන් ඇවිල්ලා මට අර ස්ප්‍රේ කරලා සම්පූර්ණයෙන් අර හිම වරපෙනා වගේ ඉන මේක ඉන්නේ. ඉතින් මේක මම මුහුණු පොතට දැක්කම මීට අවුරුදු 10කට විතර කලින් ඉගෙනගත්ත දරුවෝ ගන්නවා හරිම අප්‍රසාදයෙන් ඒකට අදහස් දක්වලා තිබ්බා. මේක ළමයික යා විදේශගත වෙලා ඉන්නේ ළමයා කියලා තිබ්බා. අපි ඉස්සර සහගාවට ඇවිල්ලා වචනයක් කතා කරන්නේ කොච්චර බයෙන්ද අපිට ඒ වගේ ගුරු භක්තියක් දීම මේ දැන් ළමයින්ට හැදියාවක් නැහැ කියලා. ඉතින් දැන් මං කියන්නේ දැන් අර ළමයා බයෙන් ඇවිල්ලා කතා කළ එකම තමයි තමාට ඒ ගෞරවය මේ ළමයාටත් තියෙනවා. ඉතින් මේ ළමයාටත් ඒක තියෙනවා. දැන් ඒක හැබැයි වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ ගෞරවයේ ගුරුවරයාට තියෙන ආදරේම තමයි. නමුත් ඒක පළ කරපු විදිය වෙනස්. දැන් මෙතෙන්දි ප්‍රියංකර මැතිතුමනි දැන් බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට පැනෙවුවනේ මේ විනය ශික්ෂාපද. බුදුහාමුදුරුව පිරිනිවන් මංචකේදී අවසර දෙනවා කාලාන් රූපීව පොඩි පොඩි විනය ශික්ෂාපද වෙනස් කරගත්තර කමන්නේ කියලා. දැන් ඉස්සර භික්ෂුවකට මුදල් භාවිතා කිරීම අකපැයි. හැබැයි අපි දන්නවා අද භික්ෂුවකට මුදල් භාවිතා කරන්න ඕන. අද භික්ෂුව මුදල් භාවිතා කරනවා දැකලා අපි කවුරු අන්න විනය කඩනවා කියලා කිව්වොත් මම හිතන්නේ කියන මිනිස්සයාගේ ඔළුව පරීක්ෂා කරන්න වෙනවා. ඒ අපි එහෙම කියන්නේ නැහැ. ඒ නිසා මේක අන්න එතන අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. මේ විනය කියලා කියන්නේ එක තැනක පල් වෙන දෙයක් නෙමෙයි. මේක කාලානුරූප වෙනස් වෙන සමාජයෙන් සමාජයට වෙනස් වෙන රටින් රට වෙනස් වෙන මිනිසුන්ගේ ආකල්පෙත් වෙනස් වෙන අනිත් එක තමයි මේ විනය මොකටද තියෙන්නේ. විනය තියෙන්නේ අපේ ජීවිතයේ පහසුව සඳහා, අපේ යහපත සඳහා. අපි හදාගත්ත සංකල්ප මේ දෙයක් නේද? එතකොට ඒක අපේ නිදහස, සරල බව, අපේ සතුට නැති වෙන දෙයක්ුත් නෙමෙයි. එහෙම නෙමෙයි. අපේ වඩා යහපත් ජීවිතයකට වඩා සතුටින් ඉන්න තමයි අර පිළිවෙල ස්ථාවර භාවය අවශ්‍ය නිසා පනවගත්ත ටික. අපි මෙතනින්ම මේක තේරුම් ගැනීම ආරම්භ කළොත් හොඳයි කියලා මම හිතනවා.